භික්‍ෂුන් වහන්සේලා මේ වසරේ පෙරවස් සමාදන්වීම අද කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පළමු වස්සාන කාලයේ ඉසිපතන මිගදාය කියන ස්ථානයේදී පළමු වස්සාන කාලය ගත කළේ ඒ වෙන විට පස්වග භික්ෂුන් වහන්සේලා අරහත්වයට පත් වෙලා ඒ වස්සාන කාලයේදීම තමයි යසකුල පුත්‍ර ඇතුළු ඒ යහළුවන් අරහත්වයට පත් වුණේ. එතකොට ඒ මුල් වස්සාන කාලයේ ලෝකේ රහතන් වහන්සේලා 61 නම දෙනෙක් දක්වා රහතුන්ගෙන් සාසනෙට රහතුන් එකතු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස්සාන කාලය සාසනෙට ඉතාමත්ම අග්‍ර වූ ඉතාම හොඳ ආරම්භයක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේලා 61 නම, බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 61 නම ප්‍රථම වස්සාන කාලෙන් පසු දහම් සේවාව ආරම්භ කළා. ඉන් නොබෝ කලකින්ම, වැඩි කල නොගොස්ම ශාසනය තවත් බලවත් බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලාට, ඒ රහතන් වහන්සේලාට දහම් චාරිකාවේ වඩින්න අවවාද කරලා බුදුරජාණන් වහන්සේ උරුවෙලාවට වැඩම කළා. එතකොට එහි උරුවෙල ජනපදයේ හිටපු ඒ ජටිල තුන්බෑ ජටිලේ ඉතාම සුප්‍රකට බවට පත්වල හිටියේ කාලේ මිසුන අතර ජනාදරයට පාත්‍ර වෙච්ච, ගෞරවයට පාත්‍ර වෙච්ච පිරිසක්. උතර බුදුරජාන් වහන්සේ ඒ ජටිල පිරිස ඉතා සුළු කාලයකදී යම් කලක් ගත කළා. ඒ කාලය තුළ ඒ ජටිලින්ගේ ආඩම්බරයේ බිඳලා ඒ පිරිස අරහත්වයට පත්වීම පිණිස අනුග්‍රහ කළා. ඊතරේ එතනදී දහසක් දෙනා වහන්සේලා අරහත්වයට පත් වෙනවා. ඊළඟට අස්සජී මහ රහතන් වහන්සේට උපතිස්ස පරිබ්‍රාජක මුණ ගැසීමෙන් පසු සංජය කියන කෙනාගේ ගෝලියෝ 250 දෙනෙක් හිටියානේ. උපතිස්ස ඒගොල්ල ඇතුළු. එතකොට ඒ 250 දෙනාම බුදුරජාන් වහන්සේ කරා පැමිණියා. ඉතා නොබෝ කලකින් මේ 259 අරහත්වයටපත් වුණා. ඒතර ඒ වන විට රහතන් වහන්සේලා 1250 ඉක්මවා සිටියා. ඒතර ඊළඟ පොහොය වෙනකොට රහතන් වහන්සේලා 1259 බුදුරජාන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්නිපාතයේ විදිහට, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අරහත්ත්වයට පත් වූ භික්ෂූන් වහන්සේලා 1250 දෙනා වහන්සේලා සමග භාගතුන් වහන්සේ ඊළඟ පොහේදී වාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේ. ඒ භාගතුන් වහන්සේගේ පළමු සංඝ සන්නිපාතය බලන්න. එතකොට ශාසනය බිහි වෙලා, බුදුරජාන් වහන්සේ බිහි වෙලා පහළ වෙලා ඉතා සුළු කලකින් මේ ශාසනය ඉතා ශක්තිමත් බලසම්පන්න ආයතනයක් බවට පත් වුණා. ඒ ශාසනයේ ඊට පසු ඉතාම වේගයෙන් පිරිසිං බලවත් වුණා.
කීර්තියටපත් වුණා. ඉතින් ඒ බලවත් ආරම්භය ගහක මුදුන් මුලක් වගේ. මිනිසෙක් වුණත් නිසි කලට වැඩෙනවා නම් බලවත් පුරුෂයෙක් වෙනවා. කොයි දේත් එහෙමයි. ගංගාවක් පෝෂණය වෙන කාලේ හොඳ ජල මූලාස වලින් ජල එකතු වෙනවා නම් බල සම්පන්න දැවැන්ත ගංගාවක් ගොඩාක් හොඳට පවතින මහා ජල කඳක් තියෙන ගංගාවක් බවට පත් වෙනවා. ඒක ස්වභාවයක්. නිසි කලට කළ යුතු දේ, නිසි කලට විය යුතු දේ සිද්ධ වෙනවා නම්, නිසි කලට කළ යුතු දේ කෙරෙනවා නම් බලවත් දෙයක් බිහි වෙන්න ඒක උදව් වෙනවා. මනුෂ්‍යත් මනුෂ ජීවිතෙත් එහෙමයි, ස්වභාවික දේත් එහෙමයි. ගහකොළ වුණත් ඒ නිසි කලට නිසි දේ කෙරෙනවා නම් බලවත් දෙයක් ගොඩනැගෙනවා. භික්ෂු ජීවිතෙත් ස්වභාවික දෙයක්. භික්ෂු ජීවිතෙත් නිසි කලට නිසි දේ කෙරෙනවා නම් බලවත් භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ නිසි කලට නිසි දේ කිරීම පිණිස අපට යම් කල්පනාවක්, ශ්‍රද්ධා සම්පන්න බවක්, යොසීමක්, ඇහුම්කන් දීමක් තියෙනවා. එතකොට අපිට යම් කල්පනාවක් නැත්නම් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්නම් නුවණක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපට ඉවසීමක් ඇති වෙන්නේ නැහැ. යම් කල්පනාවක් තියෙන කෙනාට ශ්‍රද්ධාව ඇති කරගන්න දුෂ්කර වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නිකම්ම නිකමෙකුට ඇති වෙන්නේ නැහැ. නිකම් දුර්වලයෙකුට කල්පනා කරන්න බැරි කෙනෙකුට, යමක් හිතලා යමක් කරන්න බැරි කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එයාට මේ අර අදහක් ඇදහිීම කියන එක ඇති වෙන්න පුළුවන්. නිකම් දෙවියන් අදහනවා කියලා කියන්නේ. ඒ වගේ දෙයක් ඉතා දුර්වල කෙනෙකුට පහසුවෙන් ඇති වෙනවා. ඒ දුර්වලයාට පහසුවෙන් ඇති වෙන ඇදහිීම ඔවුන්ගෙන් ගිලිහිලා යන්නේ නැහැ. ඒ වගේ දුර්වලයාට පහසුවෙන් දෘෂ්ටීන් ඇති වෙන්න පුළුවන්. ඇදහිීමත් ඒ දෘෂ්ටි නිසා ඇති වෙන එකක්. ඒක දුර්වල කෙනා තුළ ඇති වෙන ඇදහිීම, එහෙම නැත්නම් ඒ දෘෂ්ටීන් බැහැර කරගන්න බෑ. මොකද දුර්වල නිසා. අර දුර්වල මතු පිටක් පිට ඉතා ඉක්මනින් දුහවිලි වැඳෙනවානේ. දැන් ඉතා හොඳ අපි රත්තරන් වගේ එකක් ගත්තොත් රත්තරන් මතු පිට කුණු දුවිලි බැඳෙනව අඩුයි, මල බැඳෙනව අඩුයි. යකඩ වගේ එකක, ලී වගේ එකක ඉක්මනින් කුණු දුවිලි බැඳෙනවා. රත්තරන් කෑල්ල අසූචි වැටුණත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ආවේ ඇස්සේ, එහෙම නැත්නම් වෙන යම් තැනක ඉරාවරණ වෙලා තිබ්බකල ඒ රණට ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් යකඩේ පවා ඊටාම සුළු ප්‍රමාදයෙන් විනාශ වෙලා යනවා. ඉතින් ඊටත් වඩා දුර්වල දේවල් ගැන කවර කතාද නේ? අපි සාමාන්‍යයෙන් මේ හයි හත් දෙයක් ගැන කියන්නේ යකඩේකට උපමා කළානේ. යකඩ මිනිස්සු, යකඩ ගෑනු, යකඩ හිත් නේ හයි හත් දේවල් හඳුන්වන්නේ යකඩ උපමා කරලා. අනිත් දේවල් ගැන එහෙව් යකඩ පව සුළු ප්‍රමාදයකින් විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි මහා හයි හත් මිනිස්සු, බල සම්පන්න මිනිස්සු සුළු දෙයකින්, සුළු ප්‍රමාදයකින් විනාශ වී යන්න පටන් ගන්නවා. මිනිහෙක්ගේ ශක්තිය, බලය අපිට මනින්න පුළුවන් එයාගේ පුණ්‍ය ශක්තියත් එක්ක. දැන් බලන්න, මිනිස් ලෝකේ ඉපදීම මහා පිනක විපාකයක්. ඒතර සෑම විශාල මිනිසුන් ප්‍රමාණයක් අතිශය බලවතුන් විදිහට අපට කරන පරකටයි නේ. මිනිස් ලෝකේ ඉපදීම
පින් බලයකින් වෙන එකක්. එහෙනම් මිනිස් ලෝකෙ ඉපදින අය උපතින් බලවතුන්. නමුත් අර බල සම්පන්න යකඩේ දුර්වල තැනකට වැටුනහම මලකඩ කන්න පටන් ගන්න. යකඩේ ස්වභාවයෙන් හයයි. නමුත් ඒක යම් ප්‍රමාදයකටපත් වුනහම ගම විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මිනිස් ලෝකෙ ඉපදින බහුතරයක් දෙනා මන්ද බුද්ධික ආදී සුළුතරයක් හැරණු විට එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනෝනේ අර මේ ක්ෂණ සම්පත්‍ය අහිමි වූ ඇතම් පිරිස් ගැන. ඉතින් මිනිස් ලෝකේ පවා එහෙම තියෙනවා නේද ඔය. ඉතී වගේ සුළුතරයක් වගේ පිරිසක් හැරුණ විට අනිකුත් අය පිනින් බලවත් යකඩ වාගේ. නමුත් ඒ යකඩේ බල සම්පන්න යකඩය ප්‍රමාදයට ගොදුරුනහම නොදැනීම විනාශය කරා ගිහිල්ලා කලක් ගත වෙද්දී මුළුමනින්ම විනාශ වෙලා ඒ විනාශ වීම පේන්නේ නැහැ. විනාශ වුණාම පේනවා. විනාශ වීම පේන්නේ නැහැ. විනාශ වුණාම පේනවා. ප්‍රමාදය කියන්නේ අන් ඒ වගේ භයානක දෙයක් විදිහට තේරුම් ගන්න. ඒ වගේ පිනින් බලවත් වූ මනුෂ්‍යයා තමයි බලවතා කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ අතර මේ පිනෙහි බලවත්කම තවත් අග්‍ර වෙනවා බුදු කෙනෙක් පහළව කලක ඒ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනවා නම්. ඉතින් එබඳු අය පවා බුදුරජාන් වහන්සේ මුණ ගැහුණු අය පවා ප්‍රමාදයට ගොදුරුනහම විනාශ වෙලා කියන්නේ නේද? එතර බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාපු කාලෙක වුණත් ධර්මයේ තියෙනවා නම් ධර්මයේ මුණ ගැසුනොත් ඔවුන්ට බුදුරජාන් වහන්සේ මුණ ගැසීම ප්‍රමාද වෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයේ දැකීමෙන් බුදුරජාන් වහන්සේ දකින්න පුළුවන් කියලා. ධර්මයේ දැකීමෙන් බුදුරජාන් වහන්සේ දකින්න පුළුවනි. ඊළඟට භාගතුන් වහන්සේ පිරිනුවන් පෑමට පෙර ඒ ආසන්න කාලෙදී දේශනා කරනනේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශාස්ත්‍රුන් වහන්සේ විදිහට ධර්ම විනය තියාගන්න කියලා. ඒතර ධර්ම විනය කෙරෙහි ගෞරවයෙන් ඉන්න කෙනාට ධර්මයේ තුලින් බුදුරජාන් වහන්සේ දැක ගන්නට අවබෝධ කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ශාසනය හිස් වෙන්නේ නැහැ. නමුත් බලන්නේ දැන් ඒ වගේ තථාගත ශාසනයේ මුණ ගැසුණු කෙනා පවා අර යකඩේ ප්‍රමාදයට වැටීමෙන් විනාශ වී යන්නා වගේ ප්‍රමාදයට පත් වෙන භික්ෂුව විනාශයට පත් වෙනවා. විනාශ වෙනවා පේන්නේ, විනාශ වුණාම පේනවා. විනාශ වෙනවා පේනවද? විනාශ වෙනවා පේන්නේ. විනාශය ආරම්භ වෙනවා පේනවද? ආරම්භය පේන්නේ. බොහෝම කලක් ගියන් පස්සේ විනාශ වෙලා කියලා පේනවා. ඒ ස්වභාවයක් ඉතින් අපි මොකද කරන්නේ? ඒ ස්වභාවය අපි පිළිගන්න ඕනේ. ඒ නිසා ප්‍රමාදයටපත් නොවි අප්‍රමාදී භාවය ඇති කරගන්න ඕනේ. ඒ සඳහා උපකාර වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි උදව් වෙන්නේ අප්‍රමාදී බව ඇති කරගන්න. ශ්‍රද්ධාවට පත් වූ කෙනාට ප්‍රඥාව තියෙනවා. ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් තියෙන කෙනාට ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන්. ඉවසීම තියෙනවා. ඒතර ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරගන්නට අපිට යම් කල්පනාවක් ඕන. ඒ කල්පනාව උපදින් නැති වෙන්න පුළුවන්. ඒ කල්පනාව ඇති කර දෙන්න උදව් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර තුළ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් බහුල වශයෙන් මේ කටයුත්තෙහි නෙළීමෙන් ඒ ධර්මයට අනුව කල්පනා කරන්න පෙළඹීමෙන් නුවණ ඉපදිනු. ඒ විදිහට නුවණ ඉපදුන කෙනාට ශ්‍රද්ධාව ඇති කරගන්න ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවන්තයා තුළ ශ්‍රද්ධා මුල් වෙලා ප්‍රඥාව තියෙනවා.
ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් වෙලා කොට ඉවසීම ඉවසීමෙන් කටයුතු කිරීම තියෙනවා. ඒතර ඉවසීමෙන් කටයුතු කරන කෙනා තුළ ප්‍රමාදේ බැහැර කරගෙන අප්‍රමාදීව වැඩ කරන්න පුළුවන් ගුණේ තියෙනවා. ඒ නිසා අද වස්සාන කාලයේ මේ වසරේ වස්සාන කාලයේ ආරම්භ වන එමත්නම් පෙරවස් සමාදන් වීම සිදුවෙන දිනේ ඊටාම සදහසිතින් ඒ වස් කාලයේ ගත කරන්න අතීතේ භික්ෂුන් වහන්සේලා අතීතේ නොවේ වර්තමානයේ උනත් භික්ෂුන් වහන්සේලා මේ වස් කාලේ ඊටාම ශ්‍රද්ධා සම්පන්නව වාසය කරන්න පෙළඹෙනවා. භික්ෂුන් වහන්සේගේ ජීවිතය අලංකාර කරන්නේ බුද්ධ වචනේ පිළිපැදීමෙන්. මක්නිසාද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි භික්ෂු ජීවිතයට පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යමින්. ඒතර බුද්ධ වචනය පිළිපැදීම භික්ෂුවට සතුට ඇති කරන ප්‍රබෝධය ඇති කරන දෙයක්. එයින් තමයි ඔවුන්ගේ ජීවිතය අලංකාර බවට පත් වෙන්නේ. ඔවුන්ට අසනීප වෙන්න පුළුවන්, කායික අමාරුකම් තියෙන්න පුළුවන්, යම් යම් නොහැකියාවන් තියෙන්න පුළුවන්. ඒ කුමන නොහැකියාව, කුමන අපහසු, කුමන දෝෂයේ තිබුණත් බුද්ධ වචනේ මා මෙසේ පිළිපැද්දා, මා මෙසේ බුද්ධ වචනේ පිළිපදිනවා කියලා සුළුෙන් හෝ බුද්ධ වචනේහි පිළිපැදීමක් යම් භික්ෂුවට මෙනෙහි වෙනවා නම් ඒ මෙනෙහි වීම නිසා ඔහුගේ සිතේ අලංකාරයක් ඇති වෙනවා, ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රබෝධයම ප්‍රමුදිත භාවයේ දක්වා ගෙන යන්නට සමර්ථ වෙනවා. එනිසා මේ වස්සාන කාලය අපි පටන් ගන්නෙ වස් සමාදන් වීම අපි කරන්නේ බුදුරජාන් වහන්සේගේ අවවාදයේ පරිදි. ඒතර බුදුරජාන් වහන්සේ භික්ෂූන්ට අවවාද කරනවා වස්සාන ඍතුවේහි පොහොය 15ක පොහොයට පහවදා. එහෙනම් තම පොහොය දිනේ පොහොය කරලා පසුවදා පෙරවස් සමාදන් වීම කරන්න කියලා. ඉතින් පෙරවස් සමාදන් වීමට නොහැකි කෙනාට පසුවස් සමාදන් වීම ගැන භාගතුන් වහන්සේ අවවාද කරනවා. ඉතින් වස් සමාදන් වීම නොකරනොන වස් සමාදන් නොවන භික්ෂුවට අවතක් පනවනවා. ඉතින් අවතට බය නොවේ භික්ෂුන් වස් සමාදන් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. අවතට බය නෙවෙයි. දැන් ඇතම් සීලයන් ආරක්ෂා කරගන්නවා අවතට බය. ඒත් ශ්‍රද්ධාවම තමයි. ඉතින් නමුත් වස්සානේ කාලයේදී වස් සමාදන් වෙන්නේ හැම භික්ෂුන් වහන්සේ නමක්ම ශ්‍රද්ධා ගෞරවයෙන්. ඒ නිසා මේ වස්සාන කාලයත් ප්‍රමාදය අතහැරගෙන අප්‍රමාදීව ධර්මයේ තේරුම් ගන්න, පුරුදු කරගන්න අවස්ථාව කරගන්න. ඉතින් එතකොට අර කලබල වීමක්, එහෙම නැත්නම් වේගෙන් ධර්මයේ පුරුදු කිරීමක් නෙවෙයි අපි අදහස් කරන්නේ. ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම, කලබල නොවී වාසය කිරීම. ඒතර එයින් තමයි සිතේ සංසිඳීම ඇති වෙන්නේ. කලබල වීම තුළ සිත සංසිඳෙන්නේ නැහැ. සිත විසිරෙනවා, වික්ෂිප්ත වෙනවා. කලබල වීමකින් නෙමෙයි. කියන්නේ වැඩියෙන් භාවනා කරන්න ඕනේ, එක දිගට භාවනා කරන්න ඕනේ, නිදි වරාගෙන ඉන්න ඕනේ. මේ වගේ අනවශ්‍ය කලබලයක් ඇති කරගන්නේ නැහැ. සිතේ සංසිඳීම, චිත්ත ප්‍රබෝධය ඇති කර ගැනීම, ශ්‍රද්ධාව ඇති කර ගැනීම, ශ්‍රද්ධාව විනුක්තව වාසය කිරීම, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැමුණු සිතින් වාසය කිරීම, බුද්ධ වචනේ මෙනෙහි කරමින් වාසය කිරීම, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි වත් පිළිවෙත් ආදී කරමින් සංසිඳුණු සිතින් වාසය කිරීම, භික්ෂු ජීවිතයේ ගැන සිතා සතුටටපත් වීම, අපට පැවිදි වෙන්න ලැබීම, පැවිදි ජීවිතය ගත කරන ලැබීම, පැවිදි වීම නිසාම අපට ලැබෙන සැනසීම, සංසිඳීම, විවේකය, මේ ආදී කායික මානසික ලැබෙන විවේකය, ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීමෙන් අපට ලැබෙන දේ. ඊළඟට අපට යම්
ඉහළ සීලයන්හි පිහිටා සීලවන්ත ජීවිතය ගත කරන්න ලැබීම. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ භික්ෂුවක් විදිහට අපේ ජීවිතයට එකතු වෙච්ච ඉතා වටිනා අලංකාර දේවල් ගැන අපට කල්පනාවක් මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ විදිහට සිත සංසිඳවගෙන ඉතා හොඳින් වත්පිළිවෙත් කරගෙන මේ වස්තු මාසය අපි බුදුරජාන් වහන්සේගේ වචනේ පරිදි වාසය කරන්නේ කියන ඉතාම යහපත් සිත ඇති කරගන්න ඕන. හොඳයි, කවුරුත් එහෙනම් පෙරවස් සමාදන් වීම ඉතාම සදැසිතින් ගෞරවාදරයෙන් ඒ වස් සමාදන් වීම කරන්න ආරණ්‍ය සීමාව විදිහට අපි අපේ ආරණ්‍යයේ පිහිටා තිබෙන සීමාව අපිට දල වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ අපි පාරේ දොළ පාරේ වගේ සීමාවක් තිබ්බාම ඇති ප්‍රේ සීමාව දක්වා ආවගියා කියලා ගැටලුවක් වෙන්නේ. නමුත් අපි ගම් සීමාව දක්වා යනවා නම් එතර අපට ඒ දවසේම අපහු එනවා කියන අදහස ඒ වගේ තියෙන. ඒ නිසා මේ වස් කාලය තුල අනුගමනය කරන්න ඕනේ අත් පිළිවෙත් ආදී දේවල් ගැන බලා ගන්න, මතක් කර ගන්න. ඒ වස් කාලය හොඳින් ආරක්ෂා කර ගන්න බලන්න. හොඳයි. සුපත් වේවා. සාදු සාදු නමුදාමි. සාදු අනුමෝදිතේ. සාදු සාදු නමුදාමි. කමාමි. කමාමි. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, උතුම් නිවන අවබෝධ වේවා.